සෞඛ්‍ය කාරංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයිෂා ලුකුබාර සූරිය වෛද්‍යතුමියට අපි ඔබ දෙපළම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. විශේෂයෙන්ම වෛද්‍යතුමිය අපට මේ මොහොතේ පාසල් දරුවන් දැන් අගෝස්තු 6 වෙනිදා පළවෙනි අදියර යටතේ පාසල් විවෘත කරනවා. දෙමාපියන් විශාල වගකීමක් මේ මොහොතේ දැරිය යුතුයි. පාසල් ගුරුවරුන්ටත් වඩා වෛද්‍යතුමිය පාසල් දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් මේ මොහොතේ අනුගමනය කළ යුතු දේවල් මොනවද කියන කාරණේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපිට තියෙන වැදගත් වස්තුව දරුවෝ. ඉතින් මම හිතන්නේ මේ දරුවන්ගේ ආරක්ෂාව ගැන කියනකොට වඩාත්ම වැදගත්ම කණ්ඩායම තමයි දෙමාපියෝ. දැන් මේ දෙමාපියන්ට පාසලට යවන්න ඉස්සෙල්ලා පුරුදු කරන්න ඕන හොඳ පුරුදු ටිකකුත් තියෙනවා. ඊළඟට පාසලට යනකොට සුපරීක්ෂාවෙන් ඉන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඉතින් මේ ගැන කියනවා නම් ඉස්සෙල්ලා පුරුදු හොඳ පුරුදු ගත්තොත් මේ හැමදාටම හොඳ පුරුදු අත හොදන පුරුද්ද මේක අපි ළමයාට පුරුදු කරන්න ඕන. එතකොට අපි දුරස්ථභාවය රැක ගැනීම ගැන දරුවට කියලා දෙන්න ඕන. පෝලිමක ඉන්නවා නම් ඈත් වෙලා ඉන්න, අනිත් ළමයින්ගේ ගාවට යන්න එපා. හැබැයි ඒකින් කියන්නේ යාළුකම් පවත්වන්න එපා කියලා. අපි කියන්නේ හොඳ යාළුකමක් තියාගන්න. හැබැයි යාළුවෝ එක්ක දුරස්ථභාවය තියාගන්න ඕන. එතකොට මේක කලින් උගන්වන්න ඕන. එතකොට මාස්ක් එකක් දානවා අපි වැඩිහිටි ළමයි හින්දා මුලින් ගෙන්නන්නේ. එතකොට මේගොල්ලන් මාස්ක් එක දාන්නේ කොහොමද කියන එක ගැනත් දැනුවත් කරන්න ඕන. මොකද විශේෂයෙන්ම අත කෝදල ඉවරලයක පාවිච්චි කරන්න, ඊළඟට නිතරම ඒක අල්ලන්න එපා. ඒ වගේ තොරතුරු දරුවට දෙන්න ඕන. එතකොට ළමයා ඉස්කෝලේ ඇරිලා එනකොට කරන්න තියෙන ජාති මොකද තමයි වග බලා ගන්න ඕනේ ඒක කරනවද කියලා. මොකද ආපු ගමන් කෙලින්ම අර ඉස්සර ගෙදරට එන වගේ ඇවිල්ලා කෑම කනවා වගේ වැඩ කරන්න බැහැ. දැන් වෙනස් වෙලා අපි පිරිසිදු වෙලා තමයි ගිය ඇතුළට එන්න ඕන. එහෙම නැත්නම් ගිය ඇතුළට එනවා නම් කලින් සපත් එක ගලවලා තියලා ඇවිල්ලා ඇඳුම් මාරු කරන බාත්රූම් එකට ගිහිල්ලා නාගෙන ඒව කරගෙන ඇවිල්ලා තමයි කෑම කන්න ඕන. ඉතින් මේ වගේ පොඩි වෙනස් වීමක් තියෙනවා මේ සුපුරුදු ජීවිතේ. ඒ වගේම තමයි අපි දරුවන් දැන් මේ මාස 3ක් තිස්සේ අමුතුම දිනචරියාවකට පුරුදු වෙලා තියෙන බොහෝ දරුවෝ වැඩි දෙනෙක් දවල් 10 විතර වෙනකන් නිදා ගන්නවා. ඉතින් දැන් අපි ඒකත් එක සැරේ හදන්න බැහැ. අපි ටිකක් පොඩ පොඩ වෙනස් කරලා පුරු කර ගන්න ඕන උදේ නැගිටව ගන්න. එතකොට මේකත් අපි පාසලට යෑමට සූදානම් කිරිල්ලක් වෙනවා. ඊළඟට සමහර වෙලාවට දරුවෝ ඇති හිතේ බිය සංකා ඇතුව මේ ලෙඩේ ගැන, එතකොට ඒව ගැනත් අපි දරුවගේ තියෙන බිය පහ කරලා එයා සතුටෙන් ඉස්කෝලට යන දරුවෙක් කරන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔව්, වෛද්‍යතුමිය පැහැදිලි කළ මේ කරුණු මං හිතන්නේ දෙමාපියන්ට ඉතා වැදගත්. අර මුහුණු ආවරණ පැලදීම, ඒ වගේම සේදීම විතරක්ම නොවේ, අර බොහෝ තොරතුරු වෛද්‍යතුමිය අපිට කතා කරන්න තිබෙනවා. දැන් ඔබතුමිය පැහැදිලි කළා පාසල් දරුවන් පාසල ඇරිලා නිවසට ආවම කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණා. අපිට බොහෝ කරුණු තියෙනවා මතු කරගන්න. දැන් වෛද්‍යතුම පැහැදිලි කළා දරුවන් දැන් කම්මැලි පාසල් යන්න. මහාචාර්යතුමා මේ යම් අදහසක් දෙමාපියන්ගෙත් ඇති දරුවන්ගෙත් ඇති, දැන් පාසල් යන්න ඕනේ නැහැ මේ තත්ත්වයත් එක්ක අපිට ටිකක් කිසියම් සැකසහිත තත්ත්වයක් තියෙනවා. කීයේ සිටුවත් මුහුණු ආවරණයක් පළඳ සිටීම වඩාත් සුදුසු වෙනවා. ඔබ කතා කරන විට, කිවිසුම් හරින විට හෝ කැස්සෙන් ඔබේ මුඛෙන් හෝ නාසෙන් කුඩා ජල පිටිති පිටවෙන්නට පුළුවන්. හැබැයි ඔබ එවැනි අවස්ථාවකදී මුහුණු ආවරණයක් පළඳගෙන සිටිනවා නම් ඒ ජල මිදිති බාහිර පරිසරයට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුහුණු ආවරණයක් මගේ අන් අයට වෛරසය පැතිරීමේ අවස්ථාව අඩු කරන බවයි. ඒ වගේම ඔබ නිරෝගී නම් ඔබ වටා සිටින පුද්ගලයින්ගෙන් විශාල ජල බිඳිති පිටවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබ මුහුණු ආවරණය පැළඳගෙන සිටින නිසා ඔබ ඒ ආරක්ෂා වෙනවා. ප්‍රධාන වශයෙන්ම මුහුණු ආවරණ පැළඳිය යුතු පුද්ගලයන් කාණ්ඩ තුනකට බෙදලා තියෙනවා. ඒ තමයි මහජනතාව, COVID-19 ආසාදිත රෝගීන් සහ ඔවුන්ගේ රැකවලුන්, ඒ වගේම සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයින්. අන්න ඒ නිසාම තමයි මහජනතාව මුහුණු ආවරණ පැළඳගෙන සිටීම අත්‍යවශ්‍ය වෙන්නේ. COVID-19 වෛරසයෙන් දැඩි අවදානමක් ඇත්තේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සහ හෘද රෝග, දියවැඩියාව, තරබාරුකම, නිදන්ගත පෙනහළු රෝග, ප්‍රතිශක්තිකරණ ගැටලු හෝ පිළිකා ඇති පුද්ගලයින්ටයි. ඒ වගේම COVID-19 රෝගීන් පරීක්ෂා කරන සහ ඔවුන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය නිලධාරීන් සඳහා නිර්දේශ කරලා තියෙන්නේ N95 කියන මුහුණු ආවරණ වර්ගයයි.
ඒ වගේම මුහුණු ආවරණයක් මිලදී ගැනීමේදී කරුණු කිහිපයක්ම සලකා බලන්නට අවශ්‍යයි. අවම වශයෙන් රෙජිස්ටර දෙකකින් සාදා ඇති මුහුණු ආවරණයක් තියන්න සොයා බැලිය යුතුයි. ඒ මුහුණු ආවරණේ විශාල හිඩැස් නොමැතිව ඔබේ නාසය සහ මුඛය ආවරණය කරන්නට හැකිදැයි සොයා බැලිය යුතුයි. ඒ වගේම කණ්ණාඩි පළතින පුද්ගලයන් සඳහා ඒ මුහුණු ආවරණයෙහි ඉහළින් නැමී හැකි මායිමක් පවතිනවද යන්නත් සොයා බැලීම අත්‍යවශ්‍යයි. සමහර මුහුණු ආවරණ වර්ග තියෙනවා එක දවසක් පමණක් භාවිත කළ හැකි මුහුණු ආවරණ. එවැනි මුහුණු ආවරණ නිතර නිතර භාවිත කරන්නට එපා. සමහර මුහුණු ආවරණ සෝදා භාවිත කරන්නට පුළුවන්. එවැනි මුහුණු ආවරණ පිරිසිදු ජලයෙන් සෝදා භාවිත කරන්න. මුහුණු ආවරණ පිළිබඳ ආගෙන ඔබත් ඔබේ ජාතික වගකීම නිසපරිතුට කරන්න. හැම එකෙදිම අපි gedara තියාගත්තොත් අනිත් දරුවන්ට බෝ වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ ලැක්වීම විතරක් නෙමෙයි අපි දැනුවත් කරන්නත් ඕනේ පළාතේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා හඳුනා ගැනීම සඳහා. ඉතින් ඒක ඉතා වැදගත් වෙනවා. මොකද බොහෝ රටවල් වල මේ ඉස්කෝලේ පටන් ගැනීමත් එක්ක කොරෝනා නැවත පැතිර ගියපු පළාතුත් රටවලුත් තියෙනවා. ඉතින් අපිත් ඒකින්ද බොහෝම සැලකිලිමත් වෙන්න ඕන රෝගීන් හඳුනා ගැනීමට සහ එවුන්ව පාසලට නොයවා සිටින්න. ඒ වගේම පාසලේදී හඳුනාගත්තත් මේ ක්‍රියාමාර්ගයම ගන්න ඕන. පුළුවන් ඉක්මනට ඒ දරුවව ඉස්කෝලේ තියෙන සික් රූම් එකට යවලා වෙන් කරන්න ඕන අනිත් දරුවන්ගෙන් සහ දැනුවත් කරන්න ඕන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා. ඔව් වෛද්‍යතුමා, විශේෂයෙන් අපි දන්නවා දැන් මේ මොහොතේ අපේ රටේ මේ කොරෝනා COVID-19 රෝගය වැළඳිලා සුව වුණු 1000 ගණනක් වාර්තා වෙනවා. දැන් ඔවුන්ගේ වටපිටාවේ ඇසුරු කළ දරුවන් ඉන්නවා. දැන් ඔවුන් කොහොමද මේ මොහොතේ දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන් හිතන්න ඕන කටයුතු කරන්න ඕන? ඒ පිටත්වල කර හැර තියෙන්නේ අපි කොරෝනා නැති බවට සහතික වෙච්ච අය. කියන්නේ රෝගය සම්පූර්ණයෙන්ම සුවය වුණ පස්සේ. එතකොට ඒ දරුවන් ඒ අයගෙන් ඒගොල්ලන්ගේ දරුවන්ට බෝවීමේ හැකියාවක් නැහැ. ඒට අමතරව අපි කොයිම වෙලාවකවත් රෝගයන් නිසා කෙනෙක්ව වෙනස්කම් කොට සලකන්න ළමයින්ට උගන්වන්න හොඳ නැහැ. ඉතින් ඒකෙන්ද දෙමව්පියන් වශයෙන් වැදගත්ම දේ තමයි එහෙම රෝගයක් එන එක ඒ දරුවන්ගේ වැරද්දකුත් නෙමෙයි වෙන කෙනෙක්ගේ වැරද්දකුත් නෙමෙයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ඒක බෝ වෙන එක නවත්ත ගන්න. හැබැයි කොන් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලොම වෙන් කළා තියලා ඒ අයට අවශ්‍ය කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. නමුත් රෝගියෙක්ගේ ගෙදරකින් ආවයි කියලා දරුවෙක්ව කොන් කරන එක ඉතාමත් වැරදි සහගත වැඩක්. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තවත් රෝගී වෙන අය හැංගිලා ඉන්න බලන එක. ඒකින්ද මම හිතන්නේ ඒ කටයුත්තෙන් අපි මගහැරෙන්න ඕන. වෛද්‍යතුමා අපිට කෙටි පිළිතුරක් දෙන්න. දැන් දරුවන්ට දැන් අපි දන්නවා විවේක වේලාවට ආහාර ගන්නට කෑම යවනවා දෙමාපියන්. එතකොට යම් ප්‍රමාණයකට වතුර යවනවා. දැන් මෙන්න මේ වගේ දේවල් දරුවන් කොහොමද මේ තැන්වල දෙමාපියන් හිතන්න ඕන? මොන වගේ දේවල්ද විශේෂයෙන් කල්පනා කරන්න ඕන? අපි මේ වෙලාවේ ඇත්තටම කෑම බීම දෙකම අපි හිතන්නේ ගෙදරින් යවන එක තමයි හොඳම කියලා. මොකද අපි ආපන ශාලා පටන් ගන්න යන්නේ තත්ත්වය කොහොමද කියලා බලලා අනතුරුදායක නැත්තම්. ඒකින්ද එතකන් අපිට කෑම බීම ගෙවල් වලින් යවන්න වෙනවා අම්මලට. ඒක ඉතාම වැදගත්. අනිත් එක තමයි අපි හැම වෙලාවෙම ආහාර ගෙදර ෆ්‍රෙෂ් අලුත් එළවලු වලින් හදපු ඒවා කනවනම් තමයි වඩා හොඳ. ප්‍රොසෙස් ෆුඩ් වලින් අපි හොඳටම දන්නවා ඒකෙන් ඉමුනිටි අඩු කරනවා කියලා. කියන්නේ ප්‍රතිශක්තිය අඩු කරනවා, රෝග වලට මුල පාදනවා. ඒකින්ද ඒවෙන් පුළුවන් තරම් අඩු කරන්න තමයි උත්සාහ ගන්න ඕන. ඔය ඇත්තට මොකද අපි ශිෂ්‍යයන් දූ දරුවන් ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ලක්ෂ 43ක් ගැන. නගරය සහ ගම්වල සහ වැඩි පහසුකම් තියෙන සහ අඩු පහසුකම් තියෙන නිවෙස් වලත් එහෙමයි, පාසල් වලත් එහෙමයි. එතකොට අපි දැන් දෙන මාර්ග උපදේශවල අපි බොහෝ විට කියන්නේ කරුණු කාරණා තියෙනවා. නිවෙසට ඇතුල් වෙනකොට සපතු ගලවන්නේ එක ඕන එක්කෙනට කරන්න පුළුවන්, සෙරප්පු දෙකක් දාගෙන ගියත් සහ නමුත් ඇඳුම් සම්බන්ධයෙන් යම් යම් ගැටලු වෙනවා. මොකද විශේෂයෙන්ම අඩු පහසුකම් තියෙන නිවෙස් වලින් එන අයට දවස් පහට ඇඳුම් පහක් නැහැ. ඇඳුම් දෙකක් තුනක් දෙන්න පුළුවන්. අපි රජයෙන් ලබා දෙන ඇඳුම් තියෙනවා, ඉතින් තුනක් විතර තියෙන්න පුළුවන්. දැන් පොඩ්ඩක් හිතන්න ඕනේ, දැන් අපේ ගෙදර මායිමේ වතුර නැත්තම් අපි ඇලට නම් යන්නේ, වැවට නම් යන්නේ. අපි චුට්ටක් ඒක සඳහවන සිතිවිල්ලක් තියෙන්න ඕනේ. කොහොමද මේ සතිය ඇතුළත මං පාසල් ගෙනියන ද්‍රව්‍ය, මගේ ඇඳුම් පැළඳුම්
කලමනාකරණය කරන්න කොහොමද කියලා දෙමෝපියොත් පුඩක් හිතන්න ඕන දරුවොත් හිතන්න ඕන අඩු ගානේ දවසක් කරලා දවසක් අපිට මේක හොදන්න පුළුවන්ද ඒක සඳහා වන සිතුවිල්ල තිබ්බේ නැත්තම් අපි පාසලට ගිහිල්ලා ආවට පස්සේ තමයි යෝග හිතන්නේ එක දෙවෙනි කාරණේ මම තව එකක් කියන්න ලෑසි දැන් මේ ටිකේ gedara හිටපු කට්ටියට හිම්බිරිස්සාවක් වුණා ඇඟෙන් බහින රෝගයක් නැහැ මොකද එයයි මිශ්‍ර වෙලා නැහැ ඒගොල්ලෝ බොහෝ පාසල් දරුවෝ ගෙයින් එළියට ගිහිල්ලා නැහැ සෑහෙන කාලෙකින් දැන් ඒ නිසා තමයි උන හෙම්බිරිස්සාව නැත්තේ දැන් ඒ తත්වය පාසල් යන්න ගත්තට පස්සේ වෙන්නේ නැහැ ඒක අවම කරගන්න තමයි මම හිතන්නේ ඉස්සෙල්ලා අපේ වෛද්‍යතුමියත් පැහැදිලි කරේ සෙම්ප්‍රදිශාව ශ්වසන රෝගය හෝ වෙනත් උණ රෝගයක් තියෙනවා නම් දෙමව්පියන්ගේ වගකීම මොන හේතුවකින්දවත් පාසලට යවන්න බෑ මොකද පාසලෙන් ඒක කල්මනාකරණය කරන්න ගියොත් එම ගැටළු සහගත තත්ත්වයක් වෙනවා උණ බලලා ඒගොල්ලෝ අයින් කරන පිට පාසල් පන්ති කාමර පිටින් ගැටළුකට ලක් කරනවා ඉතින් පැහැදිලි පණිවිඩය තමයි ශ්වසන ආබාධ උණ රෝග හෝ වෙනත් සෞඛ්‍ය අපහසුතාව තියෙනවා නම් එදින පාසල් යවන්නට එපා. සැබවින්ම දැන් අපිට තේරෙනවා අර මහාචාර්යතුමා පැහැදිලි කර විදිහට මේ විශේෂයෙන්ම දරුවන්ට වැඩිහිටියන්ට දැන් ලෙඩ අඩුයි. මොකද අර අපි නිවසටම වෙලා ඉන්න නිසා වෛද්‍යතුමිය දැන් මේ කරුණු අපි තාම වැදගත්. මං හිතන්නේ මේවා අපි නැවත නැවත මතු කරගත යුතුයි සමාජගත කර යුතුයි. ඒ නිසා ජාතික ගොනුදිලිය ජාතික වගකීමක් විදිහට අපි මේ කහලිය වැඩසටහන සමගින් එකතු කරලා මේවා සමාජගත කරන්නේ. වෛද්‍යතුමිය දැන් මේ කාරණෙත් එක්ක දරුවන් සම්බන්ධයෙන් ඒ කියන්නේ පාසලේ දරුවන්ටත් වගකීමක් තියෙනවා දූපතුන්ටත් වගකීමක් තියෙනවා එතකොට අපි දරුවන්ට දරුවන්ගේ පැත්තෙන් අපි බොහෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපි රටේ ඉන්නවා දරුවන් මොනවද හිතන්නට ඕන පාසල් පද්ධතිය ඇතුලේ දරුවෝ ඇත්තටම පාසලට යන දවසේ ලෑස්ති වෙන තැන ඉඳලම මතක ඇතුව හැමතිස්සෙම තියාගන්න ඕන මාස් දෙකක් දාගෙන යන්න බෑග් එකේ දාගෙන යන්න හරි නැත්නම් අපි ගෙදර ඉඳලම දාගෙන යන එකක් ඉස්කෝලේදී අවශ්‍ය වුණොත් මාරු කරන්න තව එකක් බෑග් එකක තියලා තියා ගන්නවා චූටි බෑග් එකක් වෙනම තියා ගන්න ඕන ඒකට මොකද ඒක පිරිසිදුව තියෙන්න ඕන නිකම් බෑග් එකේ දාන්න බෑ පොත්දාන එකේ ඒක පිරිසිදුව තියා ගන්න ඕන එතකොට අනිත් එක තමයි අපේ මේ පොත් බෑග් එක කියන එකත් සමහර වෙලාවට අපිරිසිදු වෙන්න පුළුවන් ඉස්කෝලේ ඇතුලේදී එතකොට අපි ඒක තියන්න වෙනම තැනකුත් සූදානම් කරලා තියාගන්න ඕන අපිට පුළුවන් තරම් අඩු වෙන විදිහට පොත් අඩු වෙන විදිහට අපි අර ඉස්සෙල්ලා තිබුණ ටයිම් ටේබල් එක නැතුව ගුරුතුමියත් එක්ක එකතු වෙලා වෙන ගුරුතුමියන් තමයි අතර මේක හදාගන්න ඕන ටයිම් ටේබල් එක වෙනස් කරගෙන අර දවසට විෂයන් දෙකක් හෝ තුනක් වෙන විදිහට తాවකාලිකව වෙනස් කරගන්න ඕන නම් තමයි වඩා හොඳ එතකොට පොත් ගොඩක් ගෙනියන්න ඕනේ අනිතක පහවසර දරුවන්ට නම් තමාගේ පෑන පැන්සල ඒ වගේ පොඩි පොඩි තියෙන ජේවල් ටික නමක් හරි මොකක් හරි අකුරක් හරි ගහලා වෙන් කරලා තියාගන්නවා නම් හොඳයි මොකද අපි ගොඩක් වෙලාවට දකින්න එකක් තමයි දරුවෝ මේ පැන්සල් කටේ ගහනවා එතකොට තව කෙනෙක් ඒක අරගෙන යා පාවිච්චි කරොත් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒකින්ද වෙනම තියාගන්න එක හොඳයි මේකින් කියන්නේ මේ දරුවන්ට සහයෝගයෙන් බෙදා ගන්න එක නරක ක්‍රියාවක් කියලා බොහොම හොඳ ක්‍රියාවක් නමුත් මේ අවස්ථාවේ ඒක සුදුසු නෑ ඒකෙන්ද පුළුවන් තරම් වෙනම බඩු අඳුර ගන්න විදියට තියා ගන්න ඕන ඊළඟට පාසලට ගියහම ගේට්ටුව ගාව පොරකකා ගිහිල්ලා අත සෝදන්න යන්න නරකයි අත සෝදන්න එක එක තැන්වල හදලා තියෙන තැන්වලට ගිහිල්ලා නිදහසේ දුරස්තභාවය තියාගෙන ඒ වැඩේ කරන්න ඕන දුරස්සභාවය තියාගන්න එක තමයි හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන මොකද ඒක තමයි වැදගත්ම දේ. අපි වෑන් එකේ යනවා නම් අපිට මේක තියාගන්න බැරි හින්දා දුරස්සභාවය අපි මාස්ක් එකක් දාගෙනම යන්න වෙනවා. ඊළඟට වාහනය යනවා නම් වාහනේ පිරිසිදු කිරීම දවසකට සැරයක් අවශ්‍යයි විස බීජ හරණය කරන එක ඊළඟට අර දොරක් හැමතිස්සෙම අරින දොර එක පුද්දලේ කරිනවා නම් වඩා සුදුසුයි. එතකොට ඒ පුද්දලයට අත හොදගන්න විතරයි තියෙන්නේ. අනිත් අය වාහනය තන තන ඇල්ලීමෙන් වළකින්න ඕන. ඊළඟට වාහනය ඇතුළෙත් ඩ්‍රයිවර් මහත්තයා ඇතුළේ සියලු දෙනා රෝගී බවක් තියෙනවා නම් අනේ අද ළමයි ටික කොහොම හරි ගෙනියන්න ඕන කියලා ඩ්‍රයිවර් මහත්තයාට එන්න බෑ. ලෙඩක් නම් එදා දවසේ ළමයි ඔක්කොම ගෙදර හිටියත් කරන්න දෙයක් නැහැ. මොකද ඒක ඊට වඩා වැදගත්. අපි හිතන්න ඕන කරුණු බොහෝමයක් තිබෙනවා මේ මොහොතේ අපිට අපි ලබාගත් මේ ජයග්‍රහණය තවදුරටත් පවත්වා ගන්න අවශ්‍ය වටපිටාව දැන් දෙමාපියන් සහ දරුවන් ගුරුවරුන් පාසලේ සියලුම ප්‍රජාව දැනුවත් වේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා
මහාචාර්යතුමා විශේෂයෙන් දැන් පාසල් දරුවන් පාසලට ඇතුල් වෙනකොට දැන් පාසල් මාස ගණනක් වහලා තියෙන්නේ. එතකොට දැන් ප්‍රශ්න තියෙනවා පාසල් පද්ධතිය දරුවන්ට ඇතුල් වෙන්න පුළුවන් මට්ටමට ඇවිල්ලාද? මෙන්න මේ ගැන අපි කොහොමද හිතන්න ඕන කල්පනා කරන්න ඕන අපිට මේ කොවිඩ් වසංගතය විතරයිමයි දැන් දැන් පේන්නේ. ඊට අමතරව අපිට යම් යම් දේවල් තියෙනවද තේරුම් ගන්න? ඔය ඇත්තටම දැන් පාසල් බොහෝමක් පාසල් මම හිතන 10120 ගණනක් පාසල් ලංකාවේ තියෙනවා. उतरे उसास पेल सह सामान्य पेल गेम ए पासल तीन मैदान पंदाट बड़ी प्रमाण ए पासल तम बहुवीट विवृत वेन्नी ए पासल विवृत करना को पेहदल तेरूगा पासल बहल दिब्ब पासल बहुतर गीता सुलु पासल प्रमाण विशेष महमुदावे भावितीट सह विविध कटिगण दिब्ब एवेनि पासल वलिंग හමුදාව හෝ වෙනත් අය හිටියානම් ඒ පාසල් වල තියෙන විස බීජ හරණය ඒ අය යනකොටම බොහෝ විට කරලම යන්නේ. ඒ ඉතා සුළු පාසල් ප්‍රමාණයක් පමණයි. නමුත් බොහෝ පාසල් ඒ පන්ති කාමරයක් මාස 4කින් ඇරලා නැහැ. ඒ පාසලක අපිට විස බීජ හරණය කරන්න අලුතෙන් දෙයක් නැහැ. අපි සාමාන්‍ය එදිනෙදා මේ නිවාඩු වාරවසාන නිවාඩුවෙන් පස්සේ පාසල් පටන් ගන්නකොට කරන සුද්ධ කිරීමක් තියෙනවනේ. දෙමව්පියොත් ඇවිල්ලා පොඩි ශ්‍රමදානයක් දාලා සුද්ධ කරනවා පාසලේ පන්ති ඇතුලේ. ඊට පස්සේ ඊට වැඩි ගැටලුව තියෙන්නේ පාසල් වත්තේ. දැන් මාස 3-4ක් තිස්සේ එකතු වෙලා තියෙන්නට පුළුවන් විශේෂයෙන්ම මේ කාලේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන. මම හිතන්නේ කොරෝනා වලට වඩා ගැටලුවක් එන්න පුළුවන් ඩෙංගු වලින් ඉදිරි සුමාන 3-4 ඇතුළත. ඉතින් අපි ඇති වෙන්න අවධානය යොමු කරන්න ඕනේ පාසල් වත්ත විශේෂයෙන්ම පාසලේ වහලා තියෙන පීලි डेंगू मधुवन बोवन स्थान इवत्कर पासल पटंगण कलीम अभी अति विशाल प्रमाण रासायनिक द्रव्य पासल पंति कांपर पिशुक मेवस्व यदीम किसी अवश्य ने हेम विष बीजा सीट अणुट वेड़ पासल ने एक मांगन इतने वेड़ी अभी सलगल दिखाती पासल गुटम දැන් ගලායන ජලයේ තියෙන පාසල් වල ලොකු ගැටලුවක් නැහැ අපට අතසෝදන ක්‍රමවේද හදාගන්න. නමුත් ජලය ගලායන ජලයේ නැති පාසල් සැලකිත ප්‍රමාණයක් මේ රටේ තියෙනවා සමනීර ආරක්ෂාව සැපීමේ අපහසුකම් ඇති. මම හිතන්නේ ඒ වගේ ස්ථානවලට තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ දෙමෝපියෝ සහ ඒ ආචාර්ය මණ්ඩලය කොහොමද අපි කියනවා අත හොදන්න අවශ්‍ය පහසුකම් කොයි ප්‍රමාණයක් අපට දෙන්නට පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් ටිකක් දැඩි අවධානය යොමු කරන්න වෙයි මොකද 6 වෙනිදා පාසල් ළමයින්ට එනකොට 29 පාසල් පටන් ගන්නකොට දෙමෝපියන්ට සහ ගුරුන්ට එන්න කියලා ඒ සතිය ඇතුළත මේ කටයුතු සියල්ලම කෙරෙන්නම ඕනේ. එහෙම නැත්නම් අපි අද කියන කතාවවත් තේරුමක් නැහැ. දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ මම හිතන්නේ පාසලේ පන්ති ඇතුළේ. අපි දන්නවා උසස් පෙළ නගරාසන්න පාසල් වල 40 45ක් ඉන්නවා. දැන් අර අඩි 20යි 20 පන්ති කාමරයක් ඇතුලේ ওই ප්‍රමාණය අපි කියන දුරස්ස භාවයෙන් රඳවන්න බෑ. ඒ සඳහා ගන්න තීරණ පාසල් මට්ටමින් මං හිතන්නේ මේ වෙනකොටත් අරගන්න අවශ්‍යයි. අපි පාසල දවස් 5ම පවත්වගෙන යනවා දුසස් පිළට නැත්තම් එක ළමයි කණ්ඩායමක් පන්තියෙන් භාගයක් සඳහනවා ඊළඟ භාගයක් ගෞරව දෙනවා. ඒ විදිහට පාසල කඩලා පන්තිය කඩලා ගුරුවරයා එකම පාඩම දෙපාරක් කරන විදියට පන්තිය සකස් කර ගන්නවා. මම හිතන්නේ ඒක පාසල් මට්ටමින් කරන්න ඕනේ නැත්නම් පළවෙනි දවසේ අපි කිව්වොත් සියලුම ශිෂ්‍යයන්ට පාසලට එන්න කියලා එක ගුරුතුමයි පන්ති කීපයකට ළමයි දාලා උගන්වන්නට බෑ. ඉතින් ඒ වගේ දේවල් ප්‍රායෝගික කරනු සම්බන්ධයෙන් මම හිතන්නේ දැඩි අවධානමක් අද හෙට යොදවන්න වෙනවා. නැත්නම් සඳුදා අපට දැඩි දුෂ්කරතාවයකට එන්න පුළුවන්. මොකද ඒ සැලසුම් තමයි මං හිතන්නේ මේ කාලේ පාසල් මට්ටමිනුත් අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමිනුත් කෙරෙන්න ඕනේ. මම අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් අදාළ මං හිතන්නේ මාර්ගපදේශය ඉතා පැහැදිලිව දීලා තියෙනවා. ඒක යොදා ගැනීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය සේවකයන්ට රැකියාවට යම් සදා අවස්ථාව දුන්නා. පෞද්ගලික අංශ සේවකයාට අවස්ථාව දුන්නා. නමුත් රටේ 4න් 1ක් කට කිට්ටු සංඛ්‍යාවක් ඉන්නේ පාසල් දරුවෝ. ඒ තමයි ලොකුම කොටස. දැන් අපි මේ රටේ ඉන්න ලොකුම කොටස තමයි මේ එළියට දාන්න හදන්නේ. ඒ අවස්ථාවේදී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ ඒ අයට වෙන නායකත්වය දෙන්න ගුරුවරුන් සහ දෙමව්පියන්ගේ වගකීම. ඒ නායකත්වය දෙන්න නම් ඒ අය මුලින්ම අපි කතා කරපු සියලුම දේවල් වලට අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අය අත හොදලා පාසලට ඇතුළු වෙනකම් දැක්කේ නැත්තම් ළමයි අත හොදලා ඇතුළු වෙන්නේ නැහැ.
मुखावरण दागना पासल लमयट मेक वेडक ने ऐतिन वेडकर लमयटे तेक ये आदर्श दिन की मम पटंगण ने एक अभी दाकिन विशेष कुड़ा पंति लम इन वे पशु श्रेणी लम इन दिमापी लंकट इधल रंचु गेटी संपूर्ण क्रियादाम असार्थक एकदम अभी सामान्य दवस दकी मे सामान्य मे नव सामान्य कथाकंडी अनिवार्य पास गेट तंतंगल रंचु गेसी दिमापियान सिटी मना वेलक्वे युतम ये दिमापियान स्वेच्छाविंग एकिंग वेलकी युत एक गुरूर टेलीटवील करंड पुलवाम वेडक ने एक आरक्षक निलदार इंट करंड पुलवाम वेडक ने दिन इसल दिमापियान आदर्श लम इंट अपी मेहम करण ओगुल्लो एक पास करण पाकिल एक पर्ण कार इला देवन कार ने दिम गुरु गत्तो कुरु कामरी गुरु कामरे अभी लैसीकर तेनेंग ऐतिंग ऐतिंग इंदगण तमंग तेक बोण कथाकर कैमिक गण लमाइंगिंग अपटे बलापुर गुरु कामर लैसीकर गण आदर्श मत स्थान लमाई अभी बेलवा टीचर लैतिंगी ये गोल्लो तपि इकट गुला टीचर लट गुलाई लमाइंट ऐतिंग इनाई की वेडे हरियाणा एक देख तुंगिन कारटल तीर दवा पोद प्रमाण से दुम्रियन लम्मा इनवा दुम्रियम बस दिख पावच इनवा पासल बस तपीन तरम पास इतना गटल तिबिन बाब पिगण तपे प्रवाण पद्धति तीन मूलिक गटल अपी कलयुते ये गटल तीन तेनकोट अपी सुरक्षित विन इन वन धरवण तमंगे मुखावरण पेल दिवार्य पासल बेहल पासल हट अर्धिक बेलमीट दुदट हूदगा अभी अनावश्य विधियट देव अल्लांग अभी बैग की हतर पटी गल तीयता मुकद उदाहरण बुला तमंग बैग की गणति विन बुला इंदगा ये तत्ते तीयनवा एक अभी संविज्ञानक इनवना अभी विशेष वेडीट पासल धरवंट पंत धरवंट तमंगे कुडा नंगी मल्ली तो अणुगत करगना इन पुल अन्ना वडा हुन मुकद ये गेटल ये गोल निराकरण कर बे एक मे अपिकेन विवाह विवाहात्मक गेटल तीन बे आवगम तमंग हौदला पुलवाण हो मूना हौदला आय मुखावरण हर पलदगण पंतीट एक यम किसी गेटल निराकरण कर पुलवा एलिए काड़वलटे अन्न तू एलिए रस्सी आदि तू द ट्यूशन पंति पटांगा ट्यूशन पंच आश्रित वर सुतर की हम बेचे आलू अर इसकोले मे इसकोले रंचुगहन तो ट्यूशन क्लास के अतुले तिंगिन्नवा इली रंचुगहन मे मुल्लु क्रियादा मे वेडकने इतिंग एक सदा उबगे दायकत्व धर्मगे दायकत्व होने एक यमुकिरी मठ पासल वाले दायकत्व होने गुरुरुंगे दिमापियंगे दायकत्व अति विशाल वशे पासल आरंभ पशु पासल कुहमद कारण महाचार कथा करो अरे मुलदी पासल आरंभ पर पासल यां पीरसुदर गनीम खरा मेक कुहमद तवदुरट पाता कारण मतुकर गोन इट पेर वैद्युमी पासल पद्धति अतुले जल खराम विवृत कर गनीम संबंधी प्रश्न तीन धर्वन हेमोम जल खराम विवृत कर गियो मे सीएल सिद्धांत बिंदे नोकेला तीन पुला वैद्युमीदम ये जल परहरने किरीम नमत्वागन अपट दिमापियान विधि मनोद खरान मेहिम वेदगत कुमकन हितान्नो नमुखद मेघन अत्रम गुडाक पासल विशेष मे ऐत तीन पासल वल धरव हरिम निर्माणशीली वेवल हदल मट अत्रम मे फेसबुक तीन जाति दम हरि पुदुम हितना समहार वेलाट मे बेसा सिंके तीन बेसा इतम पोड़ी मिल अडू देवल वाली हदल खकुलेन तमई वेडकराने तीन इतकोट अर अहकम गुडक अडवे इक्कम प्रश्न तीन अर समहार पला तीन वतुर मट्टम गुड़ कुड़ तीन इतकोट मे वतुर गुड़ पाविच करोत्तेम यानी कोहाट दीन के एक तवात वतुर मधुरोह दिन तेन दिन केटल तीन एवगेन हितान्न एनो गुड़ मोचल मंगिता एगेन सलकिली मत्वेन पी एच ऐ महतृत्क नेत्तं अलुतें हदने वगैन हरिम होंदट
ගොඩක් පාසල් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට හැම දිස්ත්‍රික් එකම හැම සෝන් එකකම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එකතු වෙලා මේ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ කොහොමද ඉස්කෝලේ වැඩ කරන්න කියලා ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. ඒ හින්දා සූදානම හොඳයි. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ දරුවෝ කොහොම හැසිරෙනවද කියන එක තමයි අපිට තාම දන්නේ නැත්තේ. ඒකින්ද මේ දරුවෝ ඇවිල්ලා මේ දුර ප්‍රමාණය තියාගෙන ඉන්න කෙනක තේරුම් ගනේද හරියට මාස්ක් එක දාගෙන ඉදීද කියන අන්න ඒ වගේ කරුණු ගැන තමයි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. අතෝදන එකත් සෑහෙන දුරට අධ්‍යාපන අමාත්‍යංශය මේ මීට පෙර තියෙන වැඩසටහන් වලදී අත්සේ දීම නිවැරදිව කරන එක ගැන හොඳට උගන්වලා තියෙනවා. ඒගොල්ලෝගේ වොෂ් ප්‍රෝග්‍රෑම් කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඒක හරහා. එතකොට ඒ හින්දා අපේ සූදානම හොඳයි. අපි බලාගෙන ඉන්නේ මේ වැඩිහිටි ළමයි මේක හරියට කරොත් අපිට බය නැතුව ඊළඟ ටිකත් හෙමින් හෙමින් අරින්න පුළුවන් කියලා. මොකද අපිට ලොකුම ඕනකම තියෙන්නේ අපිට මේ ඩිජිටල් ලෝකේ ඉන්න දරුවෙක් නෙමෙයි ඕන, අපිට ඕනේ රටට හොඳ පුරවැසියෙක් වෙන්න පුළුවන්, අනිත් මිනිස්සුත් එක්ක බෙදා හදාගෙන සහයෝගයෙන් ඉන්න හොඳ දරුවෙක් හදන්න. කහ එළිය yellow light නවතින්නට නොව ඉදිරියට යන්නට නව්‍ය සාමාන්‍යකරණය වූ විද්‍යාත්මක ජීවන රටාවට අප කෙසේ හෙට දින පෙළ ගැසෙමුද? පාසල් පද්ධතිය දැන් විවෘත කරන්න සියලු කටයුතු සූදානම් කළ තියෙන මොහොතක මේ කොරෝනා සංගත තත්ත්වයත් එක්ක කොහොමද දෙමාපියන්, දරුවන්, පාසලේ ගුරුවරුන්, විදුහල්පතිතුමන් මේ සියලු පාසල් ප්‍රජාව මොනවද දැනුවත් විය යුත්තේ කියන කාරණා පිළිබඳ අපි කතා කරන්නේ. අපට ඇතැම් වෙලාවට ඔබ අපව ශ්‍රවණය කරන ඔබ මේ පිළිබඳව හිතන්නේ නැතිව ඇති, යම් ප්‍රමාණයකට දැනුවත් නැතිව ඇති. නමුත් ඔබට අපේක්ෂාවක් ඇති, අපි කොහොමද දරුවන් පාසලට යවන්නේ, දැන් යවන්න ඕනද නැද්ද? මේවට අපි සියලු විසඳුම් අද අපේ සාකච්ඡාවෙන් ඔබට ගෙනාවා. අපි අවසන් අධීරයේදී මහාචාර්යතුමා විශේෂයෙන්ම අපේ පාසල් පද්ධතිය ඇතුළේ අර අපි කතා කළා දරුවන් අවදි කිරීම සම්බන්ධයෙන්, මුළු රටක් අවදි කළා අපේ මාධ්‍ය මගින්. නමුත් පාසල් පද්ධතිය ඇතුළේ දරුවන්ට විවිධ නිර්මාණශීලී කටයුතු කරමින් වඩා ප්‍රමුඛතාව මේ වසංගතයෙන් වැළකීම කියන කාරණේ දරුවන්ගේ මනසට දීම කොතරම් වැදගත්ද? ඔය ඇත්තට මේක පාසල ඇතුළේම කරගන්න පුළුවන් කටයුත්තක්. ඒක ඒකේ අයිතිය පාසල සහ දරුවන්ට දුන්නොත් තමයි අපි මේ කියන වෙනස් වෙන චර්යාව දිගින් දිගට පවත්වා ගන්නට පුළුවන්. මේක ගුරුවරයෙක් බලනින් දවස් දෙමව්පියෝ කියනින් දවස් ජනමාධ්‍යෙන් කියනින් දවස් නෙමෙයි. ඉතින් පාසල දරුවන් ඇතුළෙන්ම මේක සහජයෙන්ම ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. මාධ්‍ය කව තියෙනවා පාසල් ඇතුළේ. බිත්ති පුවත්පත් තියෙනවා. පෝස්ටර් නිර්මාණය කරන්න පුළුවන්. ඕගොල්ලන්ට අයිති විදිහට මේ මගේ නිර්මාණයේ විදිහට පාසල ඇතුලේ මුල් සතිය එකහමාර ඇතුළත අපි කොරෝනාවෙන් බේරිලා රට දියුණුවට උදව් කරන්නේ කොහොමද කියන තේමාවක් යටතේ පාසල දුවන්න පුළුවන් නම් ওই මාධ්‍ය කවයකට ඒ සම්බන්ධ වෙන්න විද්‍යා ගුරුවරයාට sannivedanaye සම්බන්ධයෙන් මාධ්‍ය ගුරුවරයාට එකතු වෙලා ළමයිව උත්තේජනයක් දෙන්න පුළුවන් නම් එතකොට ඒකළු හිතන්න ගන්නවා. මේක ඕනේ හිතන්න. කවුරුත් කියනවට නෙවෙයි ඒ හිතීම හිතලා ඇති කරගන්න පුළුවන් නම් මුල් සුමානේ එකහමාරේ සා ඒකට නිතර නිතර යම් කිසි උත්තේජනයක් ලබා දෙනවා නම් ඕක දිගට ගෙනියන්න පුළුවන්. මොකද වෙන්නේ නැත්තම් වෙන්නේ අපි සමහරලාට පොදු ජනයා අතර දැන් දකින්න දැන් නිකන් කොරෝන නෑ වගේනේ. නෑ කොරෝන නෑ නෙවෙයි. ඕනෙම වෙලාවක අපි ওই තත්වයට පත් වෙන්නට පුළුවන්. මොකද කොරෝන තව අවුරුද්දක් එකහමාරක් ලෝකෙ තියෙනකන් එන්න තක් සොයා ගන්නකන් අපේ දරුවෝ දරුවන් නිසා අනිත් සියලුම අයත් මේකට ගොදුරු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පණිවිඩේ එන විදියට පාසල ඇතුලේ අපට අනන්‍ය වූ අපේ අයිතිය තියෙන පණිවිඩ හදන්න ඒකේ නිර්වද්‍යතාවේ විද්‍යා ගුරුවරයා සහ අනිත් වැඩිහිටියන්ගෙන් ගන්න. ඒක මම හිතන හොඳ ක්‍රමයක් මේකෙන් ගොඩෙන්න. ඔව්. ඒ වගේම වෛද්‍යතුමී දැන් අර පාසල ඇතුලේ අපි අර හැමෝම කතා කරනවා අසනීපයක් වුණාම දරුවෙකුට බොහෝ වෙලාවට සික් රූම් එකක් තියෙනවා. දැන් මම හිතන්නේ බොහෝ දෙනෙක් අපේක්ෂා කරනවා පාසලේ තිබිය යුතුම ස්ථානයක් කාමරයක් බවට මේ තැනපත් විය යුතුමයි කියලා. වෛද්‍යතුමිය කොහොමද අපි මේක තවදුරටත් වටහා ගන්න ඕන මෙහි වැදගත්කම?
අපි ලෙඩක් වුණාම ඇත්තටම ලෙඩේ වෙන්න ඉස්සෙල්ලම ඇත්තටම තියෙන්න ඕන જાති ටිකකුත් තියෙනවා. එකක් සික් රූම් එක හරියට හදලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක ඇතුලේ හොඳට ඉන්න කියන්නේ හාන්සි වෙන්න ඇඳක් තියෙන්න ඕන. ඒතකොට වඩා හොඳයි එතනම වැසිකිළියක් තියෙනවා නම් ඊළඟට ජනෙල් දොරවල් හොඳට අරලා වාතාශ්‍රය හොඳ තැනක් වෙන්න ඕන. ඊළඟට අනිත් එක තමයි වැදගත්ම දේ හැම පාසලකම තියෙන්න ඕන දරුවන්ගේ නම සහ දරුවන්ගේ හදිස්සියකට කතා කළ යුතු පුද්දලෙක්ගේ නම ටෙලිෆෝන් නම්බර් එක. එතකොට මේ අනුව අපි ලෙඩෙක් දැනගත්ත වහාම අපි දෙමව්පියන් දැනුවත් කරන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා දෙන්නගේ කෙනෙක්ව අමතන්න ඕන. ඒගොල්ලන්ට දැනුවත් කළා ළමයාව අනිත් ළමයෙන් වෙන් කරන්න විතරයි ඕන. කවුරුවත් හිතන්න ඕනේ නැහැ මේ කොරෝනා රෝගියෙක් කියලා. මොකද ඕනම ලෙඩකට අපි වෙන් කරනවා. ඒක හින්දා ඒකට වෙන වෙනස් විදියට සලකන්න ඕනේ නැහැ මේ දරුවන්ට. මේ දරුවන්න වෛද්‍යතුමාගේ උපදෙස් අනුව එක්ක ගෙදර යවන්න පුළුවන් නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍ය දේවල් කටයුතු සඳහා බාර දෙන්න පුළුවන්. එතකොට අනිත් ඒ ගැන වරි වෙන්න ඕනේ නැහැ. ඒක කිය කියා යන්න ඕනත් නැහැ. මේ මෙහෙම ළම මේ කිටියා මෙහෙම ළම මේ කිටියා කියලා ඒක දැනගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔව්. දැන් මේ කරුණුත් එක්ක විශේෂයෙන්ම මහාචාර්යතුමා දැන් අර අපි දන්නවා පාසල් පද්ධතිය ඇතුළෙත් මේ ජවන තරඟ පැවැත්වෙනකොට කිසියම් ආකාරයක යෂ්ටිය අරන් දුවනකොට යෂ්ටි ඇතැම් වෙලාවට තරඟය අතරතුර බිම වැටුනොත් ඇතහැරුණොත් නිරන්තරයෙන්ම මේ තරඟය නිමාවටපත් වෙනවා ජයග්‍රහණ හිමි වෙන්නේ නැහැ. දැන් අපිට තේරෙනවා අපි යෂ්ටිය දෙන්න සූදානම් දරුවන්ට අපි මේක හොඳට ගෙනාවා. වැඩි හිටියන් එකතු වෙලා මුළු රටක් එකතු වෙලා කොරෝනා වසංගතය අපි ජය කනුව කරා දැන් ඇවිල්ලා තියෙන්නේ. මහාචාර්යතුමා වැඩි හිටියන් දැන් දරුවන්ට මේ තරඟය නිමා කරන්න අවස්ථාව දෙන්න සූදානම්. ඇත්තටම මේ තරංගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්ද? පාසල් පද්ධතිය දැන් විවෘත කරන්න සූදානම්ද? තවදුරටත් ඇත්තටම කියනවනම් තියාගෙන ඉන්න ඕනද? කල් අරින්න ඕනද? විවෘත කිරීම හරියද? කොහොමද මේක සෞඛ්‍ය විද්‍යානුකූලව ජනතාවට අපි කියන්නේ මේක හරි දැන් අපි පටන් ගමු මේක තමයි වෙලාව? එහෙම හැඟීමක් තියෙනවද? කොහොමද වටහා ගන්න ඕන අපි ඒක? ඔව් පැහැදිලිවම රටක් වහගෙන දීර්ඝ කාලීනව ඉන්නට බෑ. ඒකෙන් වෙන අවැඩ වැඩි මේ වහගෙන හිටියට වැඩි. ඒ නිසා දැන් අනිවාර්යයෙන්ම පාසල් පද්ධතිය විවෘත කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක කළ යුත්තේ ක්‍රමිකව. ඒ ක්‍රමිකව කිරීම සඳහා තමයි මේ වැඩසටහන් දැනට ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපේ වැදගත්ම කාරණය මම කිව්වේ අපි රැකියාව සඳහා විවෘත කරා කොරෝනා පැතිරුණේ නැහැ. පොදු ප්‍රවාහන සේවය විවෘත කරා. නමුත් ඒකේ ගැටලු තියෙනවා මම ඉතාල පැහැදිලිව කියන්නේ දැනටත් ගැටලු තියෙනවා. නමුත් තාම කොරෝනා වෙන්නේ නැහැ. නමුත් ඊළඟට තමයි අධ්‍යාපන ආයතන විවෘත කිරීම කියන තැනට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ යෂ්ටිය ඇවිල්ලා අපි යෂ්ටිය බිම දාන්න බෑ. මොකද වැඩිම කොටසක් ඉන්නේ පාසල් වලට. වැඩගෙන දැන් භූමි වලට නෙවෙයි. එතන යෂ්ටිය බිම දාන්න නැතුව අපි කොරෝනා වලින් තොර අධ්‍යාපන ශාස්ත්‍රයක් දුවන්නට නම් ඒ පාසල් සහ අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉන්න හැම ගිම ඒ මුළු ප්‍රජාවෙම තම තමන්ගේ කාර්යභාරය කරන්න ඕන. සිසු දරුවන් කරන්න ඕනේ වගේම දෙමව්පියන් සහ ගුරුවරුන්ත් එක් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපි වෙනත් රටවල දැක්ක ගැටලු ඇති වෙන්නේ නැත්තේ. දැන් බීජින් නුවර පාසල් වහලා තියෙනවා. ඇතැම් ප්‍රංශයේ සහ ඇතැම් රටවල අරපු පාසල් වහන් වෙලා තියෙනවා. ඒකට හේතුව වුණේ සමාජයෙන් පාසල් වලට කොරෝනා වෛරසය එයිම. දැන් සමාජයෙන් අපි දරුවෝ ඉන්නේ. ඉතින් දරුවෝ හරියට කල්පනා කරන ගෙදර කටයුත්තක් අවශ්‍යය සහ අවශ්‍ය නැති වෙලාවට පාසල් නොයවීම ගෙදර කටයුත්තක් පාසල් ඇතුලේ රෝගී ව්‍යාප්ති නොවීමට කල්පනාකරණය කරන්න ඕන කටයුත්තක් අපි කිව්වේ ඒක පාසලේ අදාළ ආචාර්ය මණ්ඩලය සහ විදුහල්පතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුත්තක් අපි විශ්වාස කරන්නේ අපි පෙන්නමු ලෝකෙට ඔන්න අපි සියල්ල විවෘත කරා දැන් සති 7ක් ගිහිල්ලා තියෙන සමාජයෙන් අවසන් රෝගිය වාර්තා වෙලා ඊළඟ සති 2ක් ගිහිල්ලා අපි මාස 2 3ක් එක දිගට මේ කටයුත්තේ ගියොත් එහෙම මේ විදිහටම මේ චර්යා වෙනස කරගත්තොත් මේක ජීවිතයට වෙන චර්යා වෙනසක්. අත හොදන එක නරක වැඩක් නෙවෙයි. අපි දුරස්සභාවය මේ කාලේ රකගන්න එක නරක වැඩක් නෙවෙයි. මුඛාවරණ පරිදින එක නරක වැඩක් නෙවෙයි. ඒ තුන අපේ චර්යාවට ගෙනාවොත් අපට පෙන්වන්න පුළුවන් ලෝකෙට
ලෝකෙ පළවෙනි රට අධ්‍යාපන ශාස්ත්‍රයේ එකම කොරෝනා රෝගියෙක් නැතුව මාස 3-4ක් දිව්ව රට අපි කියලා පෙන්නුවොත් එතනින් එහාට අපේ චර්යාවට ඕක ආවොත් ඒ චර්යාව ජීවිතයටම යනවා. එතකොට කොහොමඩත් පාසල් ඇතුලේ ලෙඩ රෝග බෝ වීම අඩු වෙනවා. මහාචාර්යතුමා රිනා කල්පයකින් වැඩසටහන් නිමා කරන හදනව නෙමෙයි. පාසල් පද්ධතිය ආරම්භ කරලා ඇතැම් විට පාසල් පද්ධතිය තුළ රෝගී නැවත ව්‍යාප්ත වුණොත් රට කොතෙන්ටද යන්නේ කියන තැනින් අපි අපේ නිමාව දකිමු. අපි වැඩසටහන් නිමා කරමු. එහෙම වුණොත් නැවත රටට කුමක් වෙයිද? ගැටලුව තියෙන්නේ ඔතනමයි. පාසල් පද්ධතියනේ දරුවා යන්නේ ආයේ ගෙදරට. බැරි වෙලාවත් පාසල වෛරසය බෝ කරන තැනක් වුණොත් අපි ගෙදරට යනකොට ගෙදර ඉන්නේ අපේ වැඩිහිටියෝ, අම්මලා, තාත්තලා, ආච්චිලා, සීයලා. අපි හැමදාම කියන්නේ මේ රෝගයේ වැඩිම සංකූලතා ගැටලු ඇති වෙන්නේ අවුරුදු 50 විශේෂයෙන්ම 60 60 ඉහළට. අපි දරුවා ගෙදරට වෛරසය ගෙනිච්චොත් යන්නේ අපේ වැඩිහිටි ජනගහණයට. එතකොට තමයි රට මලගයක් වෙන්නේ. එහෙම නොවෙන්න තමයි අපි මේ සියලුම කරුණු කාරණා කිව්වේ. අපි ඒ ජාස්ත්‍ය ගෙනහිල්ලා අපි පානක් දැල්වලා නෑ, අපි තමයි මේ ලෝකේ පළවෙනි වතාවට පාසල් පද්ධතිය තුල කිසිදු රෝගියෙක් නැතුව මේ මාස ගණනක් තිස්සේ පාසල් පද්ධතිය ගෙනිච්චේ කියන තැනින් අපි නැවත ඕක ගැන කතා කරන්නෙමු. මහාචාර්යතුමාත් වෛද්‍යතුමියත් වැඩසටහන නිමා කරන්න උත්සාහ කරන්නේ අපිට ජයග්‍රහී මානසිකත්වයක් ලබා දෙමින්. නමුත් ඒ ජයග්‍රහී මානසිකත්වය අපි හැමෝම කැමති මානසිකත්වයක්, අදහසක්. අපි ලෝකේ ජයග්‍රහණය කරමු. ඒකට වගකීම, වගවීම දැන් මීට වඩා වෙනදට වඩා අවධානය යොමු කළ යුතුයි. දැන් තමයි මෙහි අවධානම් වැඩිම තැනට අපි ඇවිල්ලා ඉන්නේ. පාසල් පද්ධති විවෘත කරයින් අතුරු නිසා අපි රටක් ජාතියක් විදිහට අපි හැමදෙනාම මේ පිළිබඳව අවධානය යොමු කරමු. මේ මතු කළ මහාචාර්යතුමත් වෛද්‍යතුමත් මතු කළ සියලු කරුණු ඔබේ ජීවිතයට ගලප ගන්න, දරුවන් සන්නද්ධ කරන්න අපි දැන් බලා සිටිමු. අපේ රට කුමන දිශාවට ගමන් කරයිද කියලා සූදානම් වෙන්න පාසල් පද්ධති ආරම්භ කරන දරුවන් පෙළගස්වන්න නියම සෞඛ්‍ය විද්‍යානුකූලව. එහෙමනම් අපට අද සමුගන්න අවසරයි. අපි සාකච්ඡාවට අපි කැඳවාගත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති මහාචාර්ය මනුජ වීරසිංහ මැතිතුමන්, ඒ වගේම පෞල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයිෂා ලුකුබාලසූරිය වෛද්‍යතුමිය.